පෙන්ගුයින් කියන පක්ෂීන් ගැන අපි ගොඩ දෙනෙක් අහලා තියෙනවා. දැන් ලෝකෙ පුරා පෙන්ගුයින් විශේෂ 18ක් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් පෙන්ගුයින්ලා ගැන කතා කරද්දී අපිට හිතෙන්නේ මේ සීත පරිසරයක අයිස් වලින් පිරිච්ච පරිසරයක ජීවත් වෙන මේ පියාඹන්න බැරි පක්ෂීන් පිළිබඳ. මේකෙන් විශේෂ දෙකක් ලෝකේ උතුරු ප්‍රදේශවලත් හම්බ වෙනවා. දැන් එක විශේෂයක් හම්බෙන්නේ මේ ගැලපැගෝස් රූපතාසුව. අනෙක් විශේෂය ඒක තමයි ලෝකෙ ඉන්න කුඩාම පෙන්ගුයින් විශේෂය. කියනවා ලිටල් පෙන්ගුයින්, බ්ලූ පෙන්ගුයින්, ෆේරි පෙන්ගුයින් ඔය ආකාරයෙන් නම් වලින් කියන මේ පෙන්ගුයින් විශේෂය ඔස්ට්‍රේලියාවේ සමහර දූපත්වලත් හම්බ වෙනවා. දැන් අපි හෙන්නේ පෙන්ගුයින් අයිලන්ඩ් කියන දූපත. අද අපේ සංචාරය පෙන්ගුයින් අයිලන්ඩ් දූපතට ඒකේ ජීවත් වෙන පෙන්ගුයින්ලා සහ අනිත් පක්ෂීන් ඇතුළු සත්ත්ව කණ්ඩායම කියලා දරගන්න. දැන් සත්ත්ව බලන්න. පෙන්ගුයින් අයිලන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ පේන විදිහට බලන්න මේ අයිලන්ඩ් එකේ ලොකු ගස් තියෙන පරිසර සමූහයක් නෙවෙයි තියෙන්නේ. මේ වගේ අර වැලි මත හැදෙන ශුෂ්ක පළාත් වලට අනුකරණය වෙච්චි, ඒ වගේම ලවණතාවය වැඩි පරිසර වලට අනුකරණය වෙච්චි ශාක ප්‍රජාවක් තියෙනවා. මේ ශාක අතර විශේෂ රසක් රචනය කරනවා මේ පක්ෂි විශේෂ. මේ කුරුල්ලා බ්‍රයිඩල් ටර්න් කියන්නේ. මේ බ්‍රයිඩල් ටර්න් කියන්නේ මෙතන ඉන්න විශේෂ මේ දූපතේ විශේෂ හයක් මුදු ලිහිණිය. විශේෂ හයක් මේක නැත්නම් කරනවා. මේ විශේෂ දෙයක් මේක මේ දාන සුලිය දාන හරි අඩුයි. මෙතන මේ වගේ මේ තියෙන කොට. මේ ඔබට පෙනෙන්නේ ලොකු ජීවත්වන විශේෂ ඔවුන්ගේ උස හැටියට සකසපු සටහන. ඔබට පේනවා ඇත්තේ අපේ ලිටල් පෙන්ගුයින් සැලකිය යුතු වශයෙන් කුඩායි ලෝකයේ අනෙක් පෙන්ගුයින් විශේෂයක සර්කල්. මේ පෙන්ගුයින් විශේෂය මුළු දිවා කාලයම ගත කරන්නේ මුහුදේ තමගේ ප්‍රධාන ආහාරය වෙන මසුන් ආහාරයට ගන්න. මොන් ඊට බැසගෙන යනවත් එක්ක තමයි ගොඩබිමට එන්නේ අවස් වරුවේ ඇවිල්ලා මොන්ගේ ගුල් වලට යනවා. ඉතින් තවල් වරුවේ පෙන්ගුයින් කෙනෙක් ගොඩබිම දැක ගන්න පුළුවන් වෙන්නේ නෙස්ටින්ග් සීසන් එකේදී විතරයි. අපි ඇවිල්ලා ඉන්නේ කුරුල්ලෝගේ නෙස්ටින් සීසන් කාලේ නෙවෙයි. ඒක නිසා මේ දවස්වල වයිල්ඩ් පෙන්ගුයින් කෙනෙක් තවල් වරුවේ ගොඩබිම දැක ගන්න තියෙන හැකියාව හරි අඩුයි. මොන් සියලු දෙනාම මුහුදට ගිහිල්ලා තමන්ගේ ආහාර ගනිමින් ඉන්නේ. මෙහෙම ඉන්න සතුන් රෑවෙද්දි තමයි ගොඩබිම බලා එන්න පටන් ගන්නේ. संपूर्ण ලෝ සීලුම පෙන්ගුයින් විශේෂ වසරේ වැඩි හරියක් ගත කරන්නේ ජලය. ඉතින් මොන්ගේ ශරීර හැඩය ඒ චර්යාවන් දු මේ ජලජ ජීවිතයක ආහාර ගන්න පිළිගන්න කිවි දෙන්න තාම හොඳ නැන් කරගෙන ඉලා තියෙනවා. දැන් මේ දවස්වල මේක නෙස්ටිං සීසන් එක නෙමෙයි ගොඩක් කුරුල්ලන්ට ඒකින් තාම අඩු කුරුල්ලන් ප්‍රමාණය දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ හැම පඳුරකම වගේ මේ එක එක ලිහිණි මේ මුදු ලිහිණි විශේෂ එහෙම නැත්නම් රත්නව නෙස් කරන කුරුල්ලෝ කී දෙනෙක් ඉන්නවා ඕන් දැක ගන්න පුළුවන්. අර තියෙන්නේ නෙස් බොක්ස් එකක්. දැන් මේ මෙවැනි නෙස් බොක්සස් 100කට වැඩි ප්‍රමාණයක් මේ දූපත හරහා දාලා මේ දූපතේ දාලා තියෙනවා මේ පෙන්ගුයින්ස්ට. මොකද ඕන් මෙතන ජනගහනයක් තියෙන එක තමයි අත්‍තර පිළිගන්න ලොකු ගහනයක්. ඕන්ට ඇති තරම් මේකේ ගුල් නෑ ඕන් සාමාන්‍ය ප්‍රචණය කරද්දී ගුලක් හදලා මේක තමයි පිටර දමන්නේ. ඒ කම්පිටිෂන් එක අඩු කරන්න මේ විදිහට ආටිෆිෂල් නෙස් බොක්සස් ගොඩක් සප්ලයි කරලා තියෙනවා මේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. දැන් නෙස්ටිං සීසන් එක වෙලාවේ ගොඩක් වෙලාවට මේ බොක්සස් අස්සේ දවල් වරුවේ පෙන්ගුයින්ස් බලා ගන්න පුළුවන්. නමුත් දැන් මේක ඔෆ් සීසන් එක. නමුත් මේ කන්සර්වේෂන් එහෙම නැත්නම් සංරක්ෂණ ක්‍රියාදාමයක කොටසක්. විශේෂ තුනක් අපිට ඔක්කොම මේ සිකනලෑ විශේෂ. මේ
විශාලතම විශේෂය කිංග්ස් කිංග්. දැන් පසුගිය වසර දෙක ඇතුළත මගේ පරිශන කණ්ඩායම මේ දූපතේ මොවුන්ගේ චර්යාවන් ගැන ලොකු පරිශනයක් දැක්වුවා. මේන වැටුණු සතෙක් මොවුන් අතරම මේ සර්වභක්ෂික මේ විතර දාන්නේ කුරුල්ලන්ගේ විතර ඒ වගේම සමහරවිට මේ මැරිලා උඩ ගහන සතුන් මේ වැටලා දිගේ මොන ආහාරයට ගන්නවා මිස මේ ඔස්ට්‍රේලියන් පෙලිකන්ස්ලා අතම් පැස්තුඩු දැන් මෙතන කීප දෙනෙක් ඔබට බලා ගන්න පුළුවන් අර එහා පැත්තේ කොලනි එකක් ඉන්නවා දැන් මේ දූපත මේ විශේෂ මේ ඩිස්කර්න ලොකුම රුකරේ එකක් මෙතන අපි එස්ටිමේට් කරනවා මේ පෑස් 1000ක් විතර මෙතන බ්‍රීඩ් කරනවා කියලා ඔස්ට්‍රේලියන් පෙලිකන් අරගෙන යනවා පියාමන පක්ෂීන් අතරින් බරම පක්ෂියා මේ ඔස්ට්‍රේලියාවේ මේ ප්‍රදේශයේ හමු වෙනවා ऑस्ट्रेलियन पेलिकन्स मित्र तवत मे दूपत्र पेमिनेन विलिहिनी विशेष बलागन पुलवां क्रिस्ट मे दूपत्र हमने विशेष हाया प्रीतिका विशाल सामाजिक है මේ දූපත වටා තිබෙන නොගැඹුරු මුහුදු තීරය බොහෝ වෙලාවට සී ග්‍රාස් ඇසෙන් නැත්නම් මුහුදු තුඩ වලින් වෙච්ච පරිසරයක්. මෙහි මත්ස්‍ය විශේෂ 100කට වඩා සහ මේ වගේ මේ බ්ලූ මැනා ක්‍රැබ් කියන කපුටන්ලු ඉතාම සුලභව දැක ගන්න පුළුවන්. මේ සතුන් ආහාරයට ගන්න මේ මෙහි ජීවත් වෙන ඕස්ට්‍රේලියන් සී ලයන්ස්. ඕස්ට්‍රේලියන් සී ලයන් කියන්නේ ලෝකේ පිනිපිඩාවන් නැත්නම් මේ මුහුදු සිංහයන් අයිති වෙන කුලයේ දුර්ලභම සමාජිකය. ඉතින් මොහුව මේ වගේ සතෙක් මේ වතුර ඇතුලේ දැක ගන්න ලැබීමත් තාම ලොකු වාසනාවක්. තව පොඩ්ඩක් ගැඹුරු මුහුදට ගියාපුවාම ගල් පරවලින් වැහිච්ච වගේම මුහුදු ඇල්ජි නැත්නම් සී ඇල්ගි වලින් ගහන වෙච්ච පරිසර පද්ධතියක් තමයි පෙන්ගුයින් අයිලන්ඩ් වල තියෙන්නේ. මේවත් සතුන් රසකට නවාතැන් සපයන. ආතික ගැඹුරු මුහුදට ගියාම එක ගන්න පුළුවන් සුවිශේෂ සත්වෙක් තමයි පැසිෆික් බොටල් නොස් ඩොල්ෆින්. ඉතින් අපි රංචු කීපයක් මෙදා දැක්කා. මේ එවැනි මුහුද සුන අවස්ථාවක්. මේ සුන්දර ස්ථානයක් සුන්දර චාරිකාවක්. ආයෙත් මේ වගේ වැඩසටහනකින් හම්බෙමු. දත්තයන් සතු බලන්න.